විශිෂ්ටයන් තනු රාවණ පරපුරේ උසස් පෙළ ඉතිහාස ගුරුතුමා මෝහන කුමාර එන්න හරියටම ඉතිහාසය ඉගෙන ගන්න දැන් නව පන්ති ආරඹුණා නෝසීරෝ මහනුවර දැනුම ගම්පොළ නිසක්මා කුරුණෑගල විස්ඩම් මහනුවර නව ජයමග තලාතුය 077.5 486.164 වර්තමාන වෙද්දි ලංකාවේ ඉන්න ප්‍රවීණම දේශකෙක් තමයි අපේ මෝහන සර් එතකොට සර් දන්නවා මේ අවුරුදු ගණනක අත්දැකීම මේ අත්දැකීම් කියන දේ කොයිම දෙයකින්වත් ලබා ගන්න බෑ වෙන වසර ගණනාවක අත්දැකීමක් එක්ක ඔබතුමන්ට වර්තමානයේ ලංකාවේ උසස් පෙළ සර් ගමට හදාරන්න එන ශිෂ්‍යයන්ගේ මතය මොකක්ද ඉතිහාස විෂය සම්බන්ධයෙන් ओह मुलदीनाकोट ऐली मेली कम मेली वेडकरण बै इतिहास अमार अंडागे थिंग अपेत्क वेडकरण पटांगा मगेत्क वेडकरण पटांगा मगे इतिहास पंत वेडकरण गत्ता मे गोल तेरूंगा मेक मे यका इतने तर कल ईक पुदे मत तीन अमारियनो समर अम्मल इट पास चौदन अकन इतिहास पाड़कर बै बैकीट पुला बेडिपुरा इतिहास कीन मम इतना एक तीरने वे गुरु वृत्ते समर मेक मे वीडियो के बलन दायबर गुरु व्यति इतिहास गण गुरु अनागत इतिहास गण बलापुर आदरणीय गुरु व्यति गुरु मैं आराधना करण मेक रस तनाकरा रसवत्व इतिहास गण यद रसवत्व इतिहास गणवट पश्यता मे धर्व मे विषयट एन्े मे विषयकरा दहाय कोलह दुलाह दहतुन सस्पल विश्वविद्यालय दक्व मे विषय मरा त्यागन पुलवा क्रमती है ओबलांग मे बेंदल इली मकरा मेक रहाट उगा लसंट उगा मेक समाजगत करा मेक हुदट उगा समाजगत को थिंग लघु पिनाक मेकरा अभी हुदट अभी एकतुला मेक करम अभी गुरूर एकतुवेम एकतुला रहाट मे विषय उगा परपुरा गुड़दा मुखद प्रतिचारण कि अने अपिट नींदे अन इतिहास अमार अपिट करा बे अपिट अपिट मेक दरागण बे अपिट पाम विलाती वगे देवलता मैं लमाई की अने अब मंकिन गुरुवर तेक् संपूर्ण समस्त समाज कपट विनस्कर पुलवांगेवी इंद आदरणीय गुरु लुक इली मकरण गौरवणी इली मकरण एकत्वेला अभी मे विषय රහකරලා සමාජයට දෙමු උසස්පලේ තියෙන නැත්නම් විෂන් ශේෂ්ත්‍රයේ තියෙන රසවත්ම හොඳම විෂය බවට අපි ඉතිහාස විෂයපත් කරමු අපිස ආදරණීය ගුර්මෑණිවරුන්ගේ පියවරුනි ඉල්ලා සිටින්නේ ඉතිහාස විෂය අනාගතයේ වැඩදායු වලදායු නිරසභාවයෙන් තොරවෙච්ච මනාලෙස සුද්ධ්‍ය වර්ධනයට හේතු වෙන අනාගතයේ යහපත් පුරවැසියෙක් නිර්මාණය වෙන විශයක් බවට මේ ඉතිහාස විෂය පත් කරගමු කියන කාරණේ මේ දරණ අදහස් මේ මතවාදයන් මේ ප්‍රයත්නයන් වල මූලික අභිප්‍රාය වෙන්නේ ඉතිහාස විෂය ආදරය කරන ඉතිහාස විෂය හරහා සබුද්ධිමත් පුරවැසියෙක් සමාජයට දායාද වෙන අවස්ථාව ඇති කරගන්න ඒ වගේමයි උසස් පෙළ ඉතිහාස විෂය හදාරත් අපි දන්නවා ඕනම ශිෂ්‍යයෙක්ගේ උසස් පෙළ හදාරන ශිෂ්‍යයෙක්ගේ මූලික අභිප්‍රාය වෙන්නේ මේ අවුරුදු දෙක අවසාන අවස්ථාව තමයි උසස් පෙළ විභාගය කියන්නේ මෙන්න මේ උසස් පෙළ විභාගයේදී තියෙන මූලිකම දේ තමයි ප්‍රශ්න පත්‍රය කියන්නේ අවුරුදු දෙක දැනුමක් ලබාගෙන ඊටම කෙටි කාලයක් තුළ ඒ ලබාගත්තා වූ දැනුම ඊටම කෙටි කාලයක් තුළ සමුච්චයක් විදියට අපි සමාජයට අපි සමුච්චයක් විදියට දෙන්න ඕන ප්‍රශ්න පත්‍රයට මෙන්න මේ අවස්ථාවේදී මම අහන්න කැමතියි කොහොමද උසස් පෙළ විභාගයේදී ඉතිහාස ප්‍රශ්න පත්‍රය උසස් පෙළ විභාගයේදී ඉතිහාස ප්‍රශ්න පත්‍රය කොහොමද සකස් වෙන්නේ කියන කාරණේ ඔව් මේක මේ මම පෙර සඳහන් කරපු විදියටම अंक एक नेता फस्ट पेपर के विद्य अंक इतिहास प्रश्न पत्र मेकड़ पैर तो नदेन इरीगा प्रश्न हतली हेनो इकलाकुन गवागेम देवी को सीतिया हाँतीनो सीतिया में तंदोल हाँतीन तंदोल तकनुकरा नोन लंक इतिहास इट पास बी सह सी की कोटस देखातीन ए कोटस सीतियाम बी कोटस सी कोटस की प्रश्न कोटस देखेन हे भाई मेकि प्रश्न नवे हाँतीन
මේ නවෙන් තුනයි ලියන්න දෙන්නේ. උසස් පෙළ මෙච්චර ප්‍රශ්න ගොඩක් දීලා මෙච්චර ප්‍රශ්න ගොඩක් දීලා අතරින්න තියෙන ප්‍රශ්න සංඛ්‍යාව වැඩි. විෂය නැත්නම් ළමයෙකුට තෝරගන්න පුළුවන් පැති වැඩිපුර තියෙන ප්‍රශ්න පත්‍රය තමයි උසස් පෙළ ඉතිහාස ප්‍රශ්න පත්‍රය. ඒ වගේම මට තවත් මේක බය නැතුව කියන්න පුළුවන්. හරියට කරගන්නව නම් ඉතිහාසෙ තරම් ලේසියෙන් මුහුණ දෙන්න පුළුවන්. ලේසියෙන් ඒකක් ගන්න පුළුවන්. ඉසෙට් ස්කෝර් එක වැඩි පහසුවෙන්ම ඒකක් ගන්න පුළුවන්. හොඳම විෂය ඉතිහාසෙ විෂය තමයි. ඒ වගේම යුරෝපා හෝ ලෝක නැත්නම් ඉන්දියන් පේපරෙත් අර විදිහමයි. ඉරිගාන ප්‍රශ්න 40යි සිටීමේ තැන් 12යි BC කියලා කොටස් දෙකක් තියෙනවා. ඒකේ B කොටසෙන් ප්‍රශ්න දෙකක් නැත්නම් C කොටසෙන් ප්‍රශ්න එකක් නැත්නම් C කොටසෙන් ප්‍රශ්න දෙකක් ලියුත් B කොටසෙන් එක ප්‍රශ්නයක් කොහොම නමුත් සිටීම සමග ප්‍රශ්න තුනකට උත්තර ලියන්න තියෙනවා. එතකොට සිටීමත් එක්ක ගත්තොත් ප්‍රශ්න හතරනේ. රචනා ප්‍රශ්න තුනයි සිටීම. එතකොට කොටස් හතරයි. ලංකාවෙත් එහෙමයි, ඉන්දියාවෙත් එහෙමයි, යුරෝපෙත් එහෙමයි, ලෝකෙත් එහෙමයි. පොඩක් කල්පනා කරලා බලන්න. තෝරගන්න පුළුවන් පැති වැඩි, ප්‍රශ්න වැඩි, අතරින් දෙන ප්‍රශ්න සංඛ්‍යාව වැඩි. ප්‍රශ්න තුනයි ලියන්න තියෙන්නේ. ඔබ නුවණක් කරන උසස් පෙළට අනිවාර්යම ඉතිහාසය කරාවි. මට නම් වැටහෙන්නේ සර් මේ සෑම කාරණයක්ම අපි සලකා බැලුවා. උසස් පෙළ අපි කලා විෂය ධාරාව හදාරනවා නම් ඉතිහාසයේ තරම් හොඳ ප්‍රතිපලයකට යන්න වැදගත් වෙන විෂයක් තමත් නැහැ. අපි මේ කතාබහේ ලොකු දැනුම් පරාසයක් තුළ මේ ඉතිහාස විෂය වර්තමානයේට අනාගතයට කොයිතාක්කට වැදගත් වෙනවද කියන කාරණය සම්බන්ධයෙන් තම වැදගත් පුළුල් සාකච්ඡාවක් දියත් කරේ. අවසාන වශයෙන් ම අපේ මෝහන සර්ගෙන් අහන්න කැමතියි. සර්ට අවසාන වශයෙන් මේ ඉතිහාස විෂය සම්බන්ධයෙන් උසස් පෙළ කලා විෂය ධාරාව හදාරන්න යොමු වෙන දැන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන ශිෂ්‍ය පිරිසක් සිටිනවා. ඒ හරහා මොවුන්ට අවවාදයක් ඔබතුමන්ට දෙන්න හැකියාව තිබේ කියලා මම අපේක්ෂා කරනවා. උසස් පෙළට කලා විෂය ධාරාව හදාරන්න සහ ඉතිහාස විෂය තෝර ගැනීම කොයිතාක් දුරට වැදගත් වේද සහ අවසාන වශයෙන් මේ ඉතිහාස විෂය සම්බන්ධයෙන් අවසාන අවස්ථාවක් විදියට අවසාන කතාව ඔබතුමාට දියත් කරන්න. හරි, බොහොම ස්තුතියි ඔබතුමාට. එක ඔය මේ ඉතිහාසයේ විෂය කරපු නැති අයගෙන් අහන්න එපා උසස් පෙළට ඉතිහාසය ලේසිද කියලා. ඉතිහාසයේ විෂය කරන්නද කියලා අහන්න යන්න එපා උසස් පෙළ ඉතිහාසය කරපු නැති කෙනෙක්. නැති කෙනෙක් මේ ගැන විස්තර දන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ කවුරු හරි කියපු දෙයක්. කාගෙන් හරි අහගත්තු දෙයක්. හරියට ඉතිහාසයේ ඉගෙනගෙන ඉතිහාසයේ ඒ ප්‍රතිඵලයක් ගත්ත, ඒ සාමාර්ථයක් ගත්ත මගේ පන්ති ආපු ශිෂ්‍යයෙක්ගෙන් අහන්න පැහැදිලි කරලා දෙයි. ඔබ කල යුතුද නැද්ද කියන එක. ඊළඟට ඔබ කලා, වාණිජ, විද්‍යා, ගණිත, ඒ වගේම තාක්ෂණ වේදේ හෝ වේවා. ඔබ යම් ශාස්ත්‍රයක ඒ වෙනුවෙන් කැප වෙන්න ලෑස්ති නම්, ඔබ ඒ වෙනුවෙන් ඒ අරමුණ වෙනුවෙන් පෙනී හිටින්න ලෑස්ති නම්, ඔබ ඔබේ අරමුණ වෙනුවෙන් වැඩ කරන්න, මහන්සි වෙන්න, කට්ට කන්න, ගොඩක් දේවල් කැප කරන්න ලෑස්ති නම් ඔබ දිනනවා. ඒක ඔබ මත පදනම් වෙන්නේ. ඒක මේ මම කියනවටවත්, ඔබතුමා කියනවටවත්, සමාජය කියනවටවත්, අම්මා තාත්තා කියනවටවත් ඒක පිළිගන්න එපා. ඔබ පෙනී හිටිනවා නම්, ඔබ ඔබගේ අනාගතය ගැන හිතනවා නම් ඔබට දිනන්න පුළුවන්. ඒක දෙකක් නෑ. සහ පුළුවන් තරම් මේ පිළිවෙලකට වැඩ කරන්න, එදා දෙන වැඩේ එදා ඉවර කරන්න. ඒ වගේම ලොකු දැක්මක් එක්ක, අපි කියන ලොකු මිෂන් එකක්, ලොකු විෂන් එකක් එක්ක වැඩ කරන්න. එහෙම වැඩ කළොත් ඔබේ ප්‍රතිඵලය ඒ සාමාර්ථ තුනක් තියේවි. ඒ සඳහා ඔබ කරපු වැඩපිළිවෙලක් තියෙනවනේ. ඒ වැඩපිළිවෙලත් එක්ක ඔබ කිසිම තැනක අතරමං වෙන්නේ, අසරණ වෙන්නේ නැහැ. මොකද යම් දැක්මක් එක්ක වැඩ කරපු කෙනෙක් කවමදාකවත් එයා ෆේල් වෙන්නේ නැහැ ලයිෆ් එකේ. එයා ලයිෆ් එක අනිවාර්යෙන් දිනනවා. එයා ටාගට් ඇචීව් කරනවා. සමහරවිට විශ්වවිද්‍යාලය යන්න බැරි වුණොත් එයා ඊට වඩා ලොකු මුදලකට යන්න පුළුවන්, මුදලක් හම්බ කරන්න පුළුවන් රැකියා ශාස්ත්‍රයක ඉඳීවි. ඒතර පොදුවේ කියන්න තියෙන්නේ පාස් වෙන අය ඔබ තෝරගන්න ශාස්ත්‍රයෙන් හොඳට ඒ තුනක් අරගෙන විශ්වවිද්‍යාලය යන්න. විශ්වවිද්‍යාලය ෆේල් වෙන දරුවෝ ඔබට කිසියම්ම හැකියාවක් ඇති. ඔබට කිසියම්ම සංගවිච්ච කුසලතාවක් ඇති. ඒ කුසලතාවෙන් ඔබ ඉදිරියට යන්න බලන්න.
सदा उन्नतर तंती ये सदा कथाकर अपीट कथाकर सामाजी होयान गूगल के बल यूट्यूब इतना दें स्मार्ट लोकिक अभी जीवत्ते अरे दें ओणतर सरल उदाहरण ड्रॉप शिपिंग तीन ओणतर अरे लंका अंबकोले कोसकोले इवागे कोस अटे पवा लोकेट विकुण डोलर करण सामाजे कपिन्न अरे अभी मे मी कथाकर सामाजे अपे अपे गेदर इंदला मम देख निशब्द अतम के कैम भीम उन देशी कैम भीम उन चानल लंका ये चानल लोकम जनप्रिय थेन इतकोट मंकी अने ओब ओब विन महंस्यवेन मेकेट सेल्फ लव के तमंगन हितला महंस्यवेला गुडे अन्न मं समस्त सामजे इलाने यूसफ मलाला कीप कथाव बांग्लादेश कांतावन अध्यापने वेनुवेन कथाकरपु मलाला कथा मम अंतिम वरकराने यूसफ मलाला के नमेन मेम कथावा एक पैनकट एक पोतकट एक शिष्यकुट एक गुरुवर एक पुलवांग समस्त सामजे उना विनास्करण ये सामजे विनास्करण अभी इन्ने आर्थिक वशेन समाज आर्थिक देशपालन वशेन वेटिच वेलावक मे वेटिच वेले मे रटगुड दुला एकम पिरी ओब विराय मे गन हितला ओब मे समस्त सामजे विनास्कराय के विश्वासकरण ऐना बस दिना टमाटा बहुमत्म स्तुतिवंत मे साका संबंध अध्यापने पारिपूर्ण मैं अध्यापने के कारण लोके इताम वैदगा वाटिनागम लंका वर्तमान सत्य हमुवे विशाल वशन बुद्धि गलने सिद्धेर मे बुद्धि गलने हेतु अपे रटापी निर्माण करते अपे रट नवत गुडन गागत मे अपे रट एनिस अनागत संवर्धन इलाख्यान सप्रगा बुद्धिमते के समाज दायात विदना मे अध्यापने की कारण अतिशय सेना अद सस्पिल कला विषय दटते इतिहास विषय कोईता तुरट समाज वेदगा कारण संबंधे अभी तेक् मे कथाभाट मे सुहद कथाभाटिक गौरवनीय गुरुतुमा इतिहास प्रवीण देशिक मोहन कुमार कृपयानंद आयतवान कथाभाग्य हम बला दर्ट समय इतने।